ජීවත්වෙන කාලේ අපි මිනිස්සු හැගෙන ජීවත් වෙන්න ඕන මට අතර මෙතන මේ අතර මේ මලගෙදර දකින්නකොට මට මේ මලගෙදර කියන දේ දුකක් වුණාට මට ලොකු සතුටකුත් මෙතන ඉන්න අය දැක් අම්මට ඇති වෙන ඒකට හේතුවක් තියෙනවා ආදරණීය අම්මේ තාත්තේ කල්පනා කරලා බලන්න මිනිස්සු අද ජීවත් වෙන්න ඕනේ මිනිස්සුව හැටියට මිනිස්සෙකුට ආවේනික භාෂාවක් තියෙන්න පුළුවන් ආවේනික ආගමක් දහමක් තියෙන්න පුළුවන් ආවේනික සංස්කෘතියක් තියෙන්න පුළුවන් නමුත් මරුණාම හැම භාෂාවම කතා කරන හැම ආගමම අදහන හැම සංස්කෘතියක්ම පිළිපදින මිනිස්සු මලගෙදරකට එනවා කියන්නේ ඒක වටිනාකම ඒක තමයි අපේ ඇත්තම දේ ඒක තමයි අපේ යථාර්ථය අපි මිනිස්සු හැටියට අපි අපේ මතු පිටින් තියෙන දේවල් තියාගෙන අපිව ජාතියක් හැටියට වර්ග කරගන්නවට වඩා අපි මිනිසුත් එක්ක ඉපදුන මිනිස් එක්ක ජීවත් වෙන මිනිස්සෙක් කියලා තමන් හිතේ තියාගෙන ජීවත් වුණොත් ඇත්තටම මේ අවසන් ගමනක් ආශිර්වාද මැද යන්න පුළුවන්. ඉතින් ඒ විදිහට අපි අපේ ජීවිතේ හදා ගන්න ඕන. මොකද දෙවියන් වහන්සේ නබිතුමා දේශනා කරනවා ඔබේ ඔබ කළ පව් සහ පින් කිරණ අය තරාදී ඔබේ පින් වලට වැඩිම කොටසක් අයිති වෙන්නේ ඔබේ ගතිගුණ වලට. මිනිස්සෙගේ ගතිගුණ මිනිස්සෙගේ හැදියාවට මනුෂ්‍ය එක්ක කටයුතු කරන විදිහට සමහර අය ඉන්නවා බලද්දි හරිම ධාර්මිකයි. එයාලා අඳින විදිහ ධාර්මිකයි. එයාලා නිතර දෙවේලේ පල්ලියට පන්සලට කෝවිලට යනවා. බුදු පූජා පවත්වනවා. වන්දනාමාන කරනවා. හැබැයි අල්ලපු ගෙදර ඉන්න මිනිස්සයාට ඉන්න දෙන්නේ නැහැ මරා ගන්න හදනවා. ඉතින් කොච්චර දෙවියන් වහන්සේට දෙවියන්ට බුදුන්ට කොච්චර වන්දනාමාන කළත් අල්ලපු ගෙදර ඉන්න මිනිස්සයාට අපෙන් නිදහසක් නැත්නම් ඒ ජීවිතෙන් වැඩක් නැහැ. අපි මිනිස්සු හැටියට ජීවත් වෙන්න ඕනේ. සමහර අය ඉන්නවා නිතර දෙවේලේ වඳිනවා, ගාථා කියනවා, දිව්‍ය ලෝකෙට යන්න, ස්වර්ගයට යන්න, කුසිනාරාවට යන්න ප්‍රාර්ථනා කරනවා, දෙවියන් වහන්සේගෙන් පාර ඉල්ලනවා. හැබැයි අල්ලපු ගෙදර ඉන්න මිනිස්සයාට තමන්ගේ ඉඩමින් යන්න පාරක් අඩියක් දෙන්න කැමති නැහැ. මේව අරගෙන යන්නද යන්නේ මේව? කාටවත් මේව අරගෙන මේ බලන්න මේ හිස්සතින් යන්නේ මොනවද මේ අරගෙන අඳපු ඇඳුම දාගත්ත සෙරපුවත් අරගෙන යනවද කියලා බලන්නකො නෑ. එතකොට මේක තමයි අපේ ඇත්ත ජීවිතය. අපි යන්නේ නිසා ජීවත් වෙන ටික කාලේ ආදරණීය අම්මේ තාත්තේ අපි මිනිස්සු හැටියට ජීවත් වෙන්න ඕනේ. දැන් අපි බලන්න අපේ ජීවිතේ අපේ කාලේ අපිව ජාතියක් කියලා අපි ගොඩක් වෙලාවට හඳුන්වනවා ජාතිය. මොකද්ද මේ ජාතිය කියන්නේ? ඇත්තම ජාතිය කියන්නේ මොකද සමහර අය ජාතිය කියලා කියනවා භාෂාවට. මේ දමිල ජාතිය, සිංහල ජාතිය, අරාබි ජාතිය සමහර අය ජාතිය කියලා කියන්නේ ආගමට. අදහන ආගමට ජාතිය කියලා කියනවා. මුස්ලිම් ජාතිය, බෞද්ධ ජාතිය, Hindu ජාතිය, කතෝලික ජාතිය කියලා මිනිස්සු හඳුනනවා. සමහර අය ලේත් බෙදා ගන්න හදනවනේ. මරක්කලේ, සිංහලේ, දෙමළේ තියනවා නේද? කොහේ හරි දැකලා තියෙනවද ආදරණීය අම්මේ තාත්තේ ඉස්පිරිතාලයකට යන වෙලාවේ මුස්ලිම් මිනිස්සෙකුට අසාධ්‍යයි වහාම මුස්ලිම් ලේ ලබා දෙන්න කියලා කොහේ හරි දැකලා තියෙනවද? බෞද්ධයෙකුට අසාධ්‍යයි වහාම බෞද්ධලේ ලබා දෙන්න කියලා කොහේ හරි දැකලා තියෙනවද? කොහම තැනම තියෙන්නේ O පොසිටිව්, B පොසිටිව්, නෙගටිව් මොකක් හරි මිනිස්සෙකුට දෙන්න පුළුවන් තවත් මිනිස්සෙක් ගෙලේ. එතකොට මේ මිනිස්සයා බෞද්ධද, මුස්ලිම්ද, Hinduද, කතෝලිකද කතා කරන්නේ සිංහල දෙමළද කියන කතාවලෙක් අදාළ නැහැ. සබහා ධර්මයෙන්ම මුස්ලිම් මිනිස්සයා ගෙලේ සිංහල බෞද්ධයාට ගැලපෙනවා නම්, බෞද්ධයා ගෙලේ කතෝලිකයාට ගැලපෙනවා නම්, කතෝලිකයා ගෙලේ Hindu සහෝදරයාට ගැලපෙනවා නම් අපිට මොකක්ද තියෙන අයිති අම්මේ තාත්තිය අපේ ජාතියක් කියලා බෙදාගන්න? අපේ හුස්මෙන්වත් අපේ සබහාදම බෙදලා තියෙනවා. දැන් අපි හැමෝම මෙතන හුස්ම ගන්නවා. කෙනෙක් පිට කරන වාතය තවත් කෙනෙක් හුස්ම ගන්නවා. ඉතින් හුස්මෙන්වත් අපි බෙදිලා නැහැ, දෙවියන් වහන්සේ බෙදලා නැහැ. එතකොට අපි ජීවත් වෙන ටික කාලේ අපි මිනිස්සු හැටියට ජීවත් වෙනවා. තවත් කෙනෙකුට උදව් කරලා, තවත් කෙනෙකුට හිනාවෙන් සංග්‍රහ කරලා, දුකේදී සැපේදී පිහිට වෙලා, පරෝපකාරී උදව් කරලා. අපේ විශ්වාසයට නම් මැව්වේ දෙවියන් වහන්සේ. ඉතින් දෙවියන් වහන්සේම දේශනා කරනවා යායුනාසුනා කලක්නාතු මිදකරි වහුන්සා මිනිසුනි අපි ඔබ මෙව්වේ එකම අම්මගේ එකම තාත්තගේ. අපේ විශ්වාසයෙන් උනෝ ලෝ ප්‍රථම මිනිසා ආදම අලෙහිස්සලාම්, ප්‍රථම මාතාව හව්වා අලෙහිස්සලාම්. ඒ දෙදෙනාගේ